දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී තවත් වෛද්‍යවරයෙක්ගෙන උඩහට ගන්නයි කල්පනාම කරන්නේ මේ රාජිත සේනාරත්න වෛද්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ කාට් එකට මේ ඇවිලෙන්නේ චන්න ජයසුමන වෛද්‍ය මහාචාර්යවරයා ඉතින් ඉස්සෙල දවස් කරපු කතාව පිළිබඳව තමයි දැන් මේ ඇවිලෙන්නේ රාජිත සේනාරත්න යන්නේ ඉස්සෙල්ල මේ සෞඛ්‍යමති වෙලා හිටියේ එයාට තමයි ඉස්සර පහර වැදුනේ පෙරේදා පාර්ලිමේන්තුවේදී දිගට හරහට මහාචාර්ය චන්න ජයසුමනයන්ගෙන් ඒ නිසා දැන් මේ රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හැරිලා ගහනවා මෙන්න මේ විදියට අද පාරිභෝගික පනත යටතේ මම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පාරිභෝගික ජනතාවටම තියෙන මූලිකම දේ තමයි ආහාර ඊට පස්සේ තිබෙන පාරිභෝගිකයට අවශ්‍ය ප්‍රධානම දේ තමයි ඖෂධ බුදුරජාණන් වහන්සේ කිව්වෙත් ආරෝග්‍යය පරමාලාභා කියලා ඒ නිසා ඖෂධ පිළිබඳව මේ තියෙන අද තත්ත්වය පිළිබඳව කතා කිරීමට මගේ යුතුයකමත් විශේෂයෙන්ම ඊයේ අපේ රාජ්‍ය අමාත්‍යවරයා ඖෂධ පිළිබඳව මේකේ විශාල ආන්දෝලනාත්මක මේ චෝදනා ඉදිරිපත් කළා දැන් මගේ අතේ තියෙනවා ගරු කතානායකතුමනි එතුමා ඉදිරිපත් කරපු ලයිස්තුව මේ ලයිස්තුව බලන්න මේ මොන බොරුවක්ද මේ කරේ කළා තියෙන්නේ කියලා දැන් මේකේ එතුමා කියනවා රුපියල් 395ට ඒගොල්ලෝ ගත්ත සිරප් බෝතලේ අපි අරගෙන තියෙන්නේ 55000 දැන් සිරප් එකක් රුපියල් 55000කට ගන්න මුලේ නැති පිස්සෙක් එහෙම කොහේ හරි ඉන්නව නම් කමක් නැහැ රුපියල් 55000ක් දීලා සිරප් එකක් ගන්න දැන් මේකේ තියෙන්නේ මොකද්ද මෙතුමා ඉදිරිපත් කළාම තියෙන එක මාධ්‍ය වේදින්ට මේව පේන්නේ නැද්ද මේ මේකේ තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රයිස් ලිස්ට් එක දාලා තියෙන මොකද්ද awarded price details 2021 ඒක තමයි රුපියල් 395යි කියන්නේ 55000යි කියන්නේ මොකද්ද previous bid quoted price අපි ගත්ත ප්‍රයිස් නෙවෙයි මේ කතා කරන්නේ 2015 2019 මේ කතා කරන්නේ quoted price ඉතින් ඕනම බෙහෙතකට quotation තියෙනවා 10 15 20 කාගේ quotation එකද මේ කියන්නේ මේ විදිහට තමයි මේ ලයිස්තුව තියෙන්නේ මේ බොරුව කියන්නේ එතකොට අපි කවුරු හරි කතා කරොත් ඇත්තරම එයා කියලා කියලා නැහැ අපි ගත්තයි කියලා කෝටඩ් දැන් මේකේ මොකද්ද තියෙන්නේ දැන් ගරු කතානායකතුමනේ එතුමාට දන්නේ නැත්තම් මේ මගේ ගාව තියෙනවා එක්කම ටෙන්ඩර් ඊයේ මට අවිල්ලේ ටෙන්ඩර් දුන්නයි නියදාරියා අපිට හිටපු එකනේ බොම පොහොට්ටුවට හිටියේ ගෝඨාභය ජනාධිපතිතුමාට ඡන්දේ දුන්නේ මට විරුද්ධව හිටියේ අද ඒගොල්ලන්ට තේරෙනවා අපේ වටිනාකම ඒ නිසා ඒගොල්ලෝ කතා කළාම මට මේ සියලු දේවල් අත් දුන්නා ඖෂධ හිඟයි ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ මගේ කාලේ ඖෂධ මිල පාලනය කර ඖෂධ 48ක් අපේ කාලේ 2015 2019 අපේ රජය 2019 ඒ ඖෂධ 48 මහජනයාට ලාභ වුණ අවුරුද්දකට බිලියන 4.4ක් කෝටි 440ක් බිලියන මාචාර්ය ගලප්පත්ති මැතිතුමියගේ ඒ දර්ශනී ගලප්පත්තිගේ මෙඩිකල් ඔඩිට් එක අනුව බිලියන 4.4ක් මිනිස්සුන්ට ලාභයි ඒ කියන්නේ සමාගම් කාර්යයන්ට තමන්ගේ ලාභයෙන් 4.4 බිලියන අඩු වුණා එහෙමයි එදා රජයේ කරේ යහපාලන රජයේ හොඳයි දැන් මේ මේක දිගට යනකොට ටිකක් මේ මේ කතාව දැන් ඊට පස්සේ පෞද්ගලික මට්ටම් වලටත් බහිනවා රත්තුන්ගේ නම් කියාගෙන මන්ත්‍රීවරු හැසිරෙන ආකාරයක් ඊ අපි දුටුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ කෙසේ වෙතත් යමක් සාකච්ඡා කරනවා නම් පෞද්ගලිකත්වයට නොගෙහින් එක් කරනවා නම් තමයි වඩාත් හොඳ දැන් මේ මහාචාර්ය චන්න වෛද්‍ය චන්න ජයසුමන මහත්මයා එතුමා කරපු ප්‍රකාශකුත් මයි ගාව තියෙනවා පාර්ලිමේන්තුවේදී මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා අපේ මයික්‍රෝෆෝන එකට ගේන්නේ ඒ ටිකත් අහලා 2020 මාසේ ඔක්තෝබර් මාසේ 6 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්න මේව ලියනවා Please inform all regulatory officials to give priority to all manufacturing site registration files those produce COVID-19 related products to complete within a very short period. Once that is done, accept the product registration files manually and process. ඔබතුමන්ලට මේ NMR එකේ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව තියෙන අනෝමෝදය නිසා තමයි මෙතන මේ පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා රටක් නොමග යවන්න හදන්නේ. ඒක නිසා මම නැවතත් පැහැදිලි වශයෙන් කියනවා COVID රෝගයට අදාළ වෙන किसी औषधयाको किसी वैद्य उपकरण
මුළුමනින් ලියාපදිංචියට කිරීම සඳහා මේ පද්ධතිය යොදාගෙන නැහැ. එහෙම යොදාගත්තේ නැත්නම් එහෙම යොදාගත්තේ නැත්නම් මේ පද්ධතියේ තියෙන දුර්වලතාව නිසා මේක බරක් වෙනවා. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මම කොහෙවත් කිව්වේ නැහැ ඩිජිටල් ක්‍රමේපා කියලා. මම කිව්වේ මේ පද්ධතියේ තියෙන ප්‍රශ්නේ. මම නෙමෙයි මේක කිව්වේ. මට කවුද ඇවිල්ලා කිව්වේ මේ සමාගම් මේකෙන් සේවය ලබා ගන්නයි තමයි කිව්වේ. මේක පරක්කුයි. මේකට දැම්මට පස්සේ ප්‍රමාද වෙනවා. ඒක නිසා මේක මැනුවලි කරන්න කියලා යනු ඔවුන්ගේ ඉල්ලීම පිට තමයි මේක මැනුවලි අපි කරන්න කටයුතු කරේ. ඒ වගේම තමයි ඔබතුමා සම්පූර්ණ මගේ කතාව විකෘති කර අයිය කරපු. ඔබතුමාට තේරුම් ගන්න බෑ සමහර කාරණා, විශේෂයෙන්ම ෆොරින් මැනුෆැක්චරින් සයිට් රෙජිස්ට්‍රේෂන් ඩිවයිසස් ඇන් මෙඩිකල් ෆාමසියුටිකල්ස් කියන්නේ මේ ඖෂධය ලියාපදිංචි කිරීම නෙමෙයි, ඒ සයිට් රෙජිස්ට්‍රේෂන් කිරීමට අදාළව මේ ලියකියවිලි ටික. ඔබතුමා මේක පටලව ගන්න එපා. ඒ වගේම තමයි කාල සීමාව පිළිබඳ ඔබතුමා කිව්වා. මේක මේ අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ දාපු ඩොකියුමන්ට් තමයි මේකේ බහුතරයක් තියෙන්නේ. ඔව් ඇත්ත. එහෙම තමයි. හැබැයි මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? පහුගිය රජයේ කාලේ ඉල්ලුම් කරපු අයදුම්පත් බහුතරයකට ඉඩ දුන්නේ නැහැ. යම්කිසි ඖෂධයක් තියෙනවා නම් ඒ ඖෂධය හා සමාන වෙනත් ඖෂධ වෙනත් බ්‍රෑන්ඩ් ආවට පස්සේ ඒවා ලියාපදිංචි කිරීම සඳහා අවසර දුන්නේ නැහැ. මේ රටේ ප්‍රධාන ඖෂධ 25 රුපියල් බිලියන 25කට ආසන්න මුදලක් වසරකට වැය කරනවා. ප්‍රධාන සමාගම් පහකට පමණයි මේ වැඩිම වටිනාකමක් තියෙන ඖෂධ 25ටම ලියාපදිංචිය දීලා තියෙන්නේ. අනිකුත් ඖෂධවල ලියාපදිංචිය විවිධාකාරයෙන් නවත්තගෙන හිටියා. හැබැයි අපි ආවට පස්සේ කිව්වා මේක රෙජිස්ටර් කරන්න කියලා. ඒක නිසා තමයි මේ පද්ධතිය තුළට මේවා යදිවේ. මෙතරක්කල් එක ඖෂධයකට පමණක් එක බ්‍රෑන්ඩ් එකකට පමණක් දීපු අවස්ථාව අපි නැති කරා. ඒ අනිකුත් සමාගම් විසින් ඉදිරිපත් කරපු ලියකියවිලි ටික තමයි අද අහිමි වෙලා තියෙන්නේ. ඒ මොකද ආරේ එක සමාගමකට ඒකාධිකාරී හිමුනේ කොහොමද කියන කාරණය ඔප්පු කරගන්න පුළුවන් අනිත් සමාගම් විසින් දීපු ඩොකියුමන්ට් එක තිබුණා නම්. ඒක නිසා තමයි ඒ ටික නැති කරන්න උත්සාහ දරන්නේ. ඒ වගේම මම කිසිම වෙලාවක කිව්වේ නැහැ වැදගත්කමක් නැති ලියකියවිලි මේක තිබුණා කියලා. පැහැදිලිවම වැදගත්කමක් තියෙන ලියකියවිලි මේක තිබුණා. ඒක නිසා තමයි අපි මේක හොයන්න ඕන කියන්නේ. ඒ වගේම මේක අත්වැරද්දි අත්වැරද්දකින් මේ ඇඟිල්ලක් එහෙම හැවලා වැරදිලා වැකුණා කියලා අපි කොහෙවත් කියන්නේ නැහැ. ප්‍රශ්නේ ඒකම තමයි. අපිට දැනට තියෙන තොරතුරු අනුව මකපු මිනිහා ඔෆිස් එකේ ඉදරන්නේ මේ ගෙදර ගිහිල්ලත් මකලා තියෙනවා. ඔෆිස් එකේ ඉදරන්නේ මේ ගෙදර ගිහිල්ලත් මකලා තියෙනවා. මැතිවේ කවුද යාගේ පිටිපස්සෙන් ඉඳේ කවුද කියන කාරණේ හොයන්නම ඕන කියලා කියන්නේ ඒකයි. අද මේ පාර්ලිමේන්තුවේ සභාගමේදී මගේ නම සඳහන් කරමින් මාව ඇඟවෙන පරිදි කිව්වා මම රේන්ජ් රෝවර් එකක් අරන් තිනවා කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට හරි මගේ බිරිඳව එතුමිය කිසිම දේශපාලනයට සම්බන්ධයක් නැති කෙනෙක්, මගේ පවුලේ කිසිම කෙනෙක්ට කොහේ හෝ රේන්ජ් රෝවර් එකක් තියෙනවා කියලා කවුරු හරි හොයලා දුන්නොත් ඒ හොයලා දීපු කෙනාට මම පහුවෙනිදා උදේ මේක ලියලා දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි තව කිව්වා කෝට්ටේ ප්‍රදේශයේ මිලියන 200ක ගෙයක් පිළිබඳව ඒ චෝදනාව කරේ අශේල සම්පත් නැමැති පුද්ගලයෙක් මීට මාස දෙකකට පමණ පෙර. එතුමා කිව්වා ගේ ඉස්සරහට ඇවිල්ලා ලයිව් වීඩියෝ එකක් කරනවා කියලා. මං තාම බලාගෙන ඉන්නේ ওই ලයිව් වීඩියෝ එක කරනකන් අපේ ওই මිලියන 200 ගේ ඉස්සරහා ඇවිල්ලා. දැන් පැහැදිලි කවුද එයාටත් ඒ කතාව කියලා දීලා තියෙන්නේ කියලා. එතුමට විරුද්ධව මම මේ වෙනකොට මම වන්දි නඩුවක් ඉල්ලලා තියෙනවා රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලලා කරපු අපහාසයට. ඔබතුමාට තියෙන ගෙවල් මට නම් නැහැ රාජ්‍ය සේනාරණ දැමතුමනි. ඒ වගේම තමයි අනුරාධපුර ප්‍රදේශයේ ගෙවල් ගත්තලු, හෝටල් ගත්තලු, කොහේ හරි ගත්ත එකක් ඔයලා දුන්නොත් එහෙම, ඔය හෝටලයක්, ඔය ගෙයක් ඔයලා දුන්නොත් එහෙම මම ඇවිල්ලා ලියලා දෙනවා, බය වෙන්න එපා. පුළුවන් නම් ගෙනල්ලා වෙන්නන්න. හොඳයි. රේන්ජ් රෝවර් එකක් නියොස එහෙම මගේ කියලා ඔප්පු කළොත් මං ඒක ලියලා දෙනවා. මං දැන් කතා කරන්න යන්නේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුබර ඇමති තුමා සමඟ. හොඳ ලස්සනට ගියා මේ කතාව. අර පැත්තෙන් රාජ්‍ය සේනාරත් මහත්තයා කතා කරා, මේ පැත්තෙන් පිළිතුරු දුන්නා. අපි ඒවා ජාතික ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරා. දැන් ඔබතුමාට තියෙනවා මේකේ ඇත්ත නැත්ත පිළිබඳ පොඩි විග්‍රහයක් කරන්න පොඩි අවස්ථාවක් කරන්න ඒක. ඔව් සභාපතිතුමා, ඇත්තටම මම පෙරේද දවසේ ගරු විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දුන්නා මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන්. එතකොට සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හැටියට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඉවරුනහම විපක්ෂ නායකතුමාට පුළුවන් ඒ සඳහා නැවත ප්‍රශ්නයක් යොමු කරලා විමසීමක් කරන්න හෝ එහි අපහැදිලිතාවක් තියෙනවා නම් ඒ යොමු කරන්න. නමුත් එතුමා එක වචනයක්වත් කිව්වේ නැහැ ඒ වෙලාවේ, නිශ්ශබ්ද වෙලා හිටියා. එතකොට රාජිත සේනාරත් ඇමතිතුමා නැගිටින්න හැදුවා. නමුත් විපක්ෂ නායකතුමා අහපු 22 ප්‍රශ්නය යටතේ වෙනත් කෙනෙක්ට ප්‍රශ්න යොමු කරන්න බැරි නිසා කතානායකතුමා ඒකට අවස්ථාව දුන්නේ නැහැ. ඊයේ දිනේ උදෑසන පාර්ලිමේන්තුවේදී අප
ඊළඟ අයවැය පිළිබඳ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැසීමක් තිබුණා අපේ කතිකාව දෙන්න විතරක් පාර්ලිමේන්තුවේ තිබ්දී ඒ වෙලාවේ තමයි ඔය රාජසේනාරත්න මැතිතුමා වෙනත් කරුණක් පිළිබඳ විවාදයකදී නැවත මේ කාරණේ ඇදලා ගත්තේ ඒක හොඳයි ඇදලා ගත්තේ ඒක එතකොට මට මේක ආරංචිනවා මම නැවත සභාගෙබට ගියා මම එතුමාගේ කතාවේ මැද භාගයේ ඉඳන් සවන් දුන්නා ඒ වගේම හරින් ප්‍රනාන්දු මැතිතුමාගේ කතාවට සවන් දුන්නා මම ඉවලෙම අපේ ආණ්ඩුපක්ෂ සංවිධායකයෝ යොන්ෂන් ප්‍රනාන්දු මැතිතුමාට කතා කරලා වෙලාවක් ඉල්ලලා ගත්තා මේකට උත්තර දෙන්න ඕන කියලා එතකොට මම පෙරේද දිනේදී සභාගත කරා 2019 වර්ෂයේදී මොන ආකාරයටද ඖෂධ මිලදී ගැනීමේදී අපේ රාජ්‍යයට අලාභ වෙලා තියෙන්නේ කියලා. රුපියල් බිලියන 1.14කට අදාළ වෙන සංඛ්‍යා ලේඛන සහිතව එකින් එක මම කිව්වා ඔවුන් ගන්න හදපු ප්‍රමාණය ඊට ඉස්සෙල්ලා අවුරුදු වල අරගෙන තිබුණ මිල ඒ වගේම ඒව අවෝසි කරලා අපි මිලදී ගත්ත ප්‍රමාණය. එතකොට ඒකෙන් රාජ්‍යයට ඉතිරි වෙච්ච ප්‍රමාණය සංඛ්‍යා ලේඛන දත්ත සහිතව කිව්වා. එතකොට එතුමට එතුමම කියනවා ඒ කාලේ හිටිය ටෙන්ඩර් නිලධාරියා ගෙනල්ලා දුන්නලු ලියකියවිල්ලක් ඒක ගෙනල්ලා එතුමා ඊ කියෙව්වා දැන් සභාපතිතුමාර හොරාගේ අම්මගෙන් පේනහනෝ වගේනේ මම අහන්නේ ඒ කාලේ හිටිය ටෙන්ඩර් නිලධාරියා තාම රජයේ සේවකයෙක් කියලා එතුමම කියනවා එතකොට එවකට හිටිය ඇමතිවරයාට දැන් ඉන්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේ යම් කිසි කරුණක් පැන නැගුවම උත්තර දෙන්න ඕන කියලා ડોකියුමන්ට් එක හදලා ගිහිල්ලා දීලා තියෙන්නේ ඒ කාලේ හිටිය ටෙන්ඩර් නිලධාරියා. ඒක ඇවිල්ලා තමයි රාජසේනාරත්න මැතිතුමා කියුවේ. මම නැවත වතාවක් බොහොම වගකීමෙන් කියනවා සභාපතිතුමා මම පෙරේදා දිනේදී සභාගත කරපු ලියකියවිලි වල තිබුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඒ සභාපතිතුමා එතුණු නිලධාරීන් සකස් කරලා මමත් පෞද්ගලිකව ඒක පරීක්ෂා කරලා බලලා ඒ නිසි සංඛ්‍යා ලේඛන තමයි එපමණක් නෙමෙයි පාර්ලිමේන්තුවට එන්න පෙර අපි මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලායි තිබුණේ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. ඉතින් ඒකට එකඟ නැත්නම් ඒව වැරදි කියලා කියනවනම් රජිනරත්න මැතිතුමාට සහ ඒවකට හිටියේ නිලධාරීන්ට මේකට සම්බන්ධ වෙච්ච අය ඒවකට හිටිය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු වෙන නිලධාරීන්ට පුළුවන් තමන්ගේ නිර්දෝෂීභාවයේ තමන් මෙහෙම දෙයක් කරේ නැහැ කියන කාරණේ පැහැදිලි කරන්න. හැබැයි ඒවකට හිටිය ටෙන්ඩර් නිලධාරියෙක් ගෙනල්ලා දුන්න ඉලක්කම් ටිකක් කියලා ඒ ටික කියවලා චන්නෝරා කිව්වට මේක විසඳෙන්නේ නැහැ. දැන් මේ වගේ දැන් ඊයේ කිව්වා මට රේන්ජ් රෝවර් එකක් තියෙනවා අය හෝටලයක් තියෙනවා අය කෝට්ටේ රුපියල් මිලියන 200 එකකයක් තියෙනවා ආකාරයේ අභූත චෝදනා කරා. මේ වගේම නිර්මාපතිතුමා ඔබට පුතුමාට මතක ඇති අර ලැම්බෝගිනි ගැන කිව්වා. රත්තරන් අස්සියෝ ගැන කිව්වා අවුරුදු 6කට ඉතර ඉස්සෙල්ලා. එතකොට එදා ඒක කියලා මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය පරාජය කරන්න කටයුතු කරා. හැබැයි දැන් අවුරුදු 6කට පස්සේ පේන්නේ මේ විපක්ෂයේ තියෙන උපක්‍රම. ඒගොල්ලෝ අර බිම් මට්ටමේ පල්ලෙහා ගැලරියට කතා කරලා චෝදනාවක් එල්ලුණාම ඒක දහනවා මිසක් කරුණු කාරණා සහිතව ඒකට මුහුණ දීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. මං හිතන්නේ නැහැ මේ රටේ මිනිස්සු 2015 දී කරපු වැරද්ද අපව කරයි කියලා. එදා ලැම්බෝගිනි ගැන කිව්වා හම්බෙච්ච ලැම්බෝගිනියක් නැහැ. රත්තරන් අච්චු ගැන කිව්වා හම්බෙච්ච රත්තරන් අච්චුවෙක් නැහැ. ඒ වගේම මේ චෝදනා කරන පුද්ගලයා තමයි මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඖෂධ සම්බන්ධ වරද්දක් කරලා අමාත්‍යවරයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට රජය සමග ගනුදෙනු කළ ව්‍යාපාර කරලා ඒ විශේෂයෙන්ම එවකට රණවිරුවන්ට තුවාල වෙච්ච රණවිරුවන්ට දෙන්න තිබුණ බෙහෙත් ටිකේ කල්ලිකුත් වුණාම ඉකුත් වෙච්ච ඒ කාලය ඉස්සරහට දාලා අලුතෙන් ලේබල් වලවල ආයි හමුදාවට දීලා මේවා අහුවෙලා මේ සම්බන්ධයෙන් රජය සමග ගනුදෙනු කිරීම පිළිබඳව වැරදිකාරය වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අහෝසි කරගත්ත කෙනෙක් ඖෂධ සම්බන්ධම වැරද්දකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අහෝසි කරගත්ත කෙනෙක් තමයි අද ඇවිල්ලා මේ වගේ චෝදනා කරන්නේ. ඒ වගේම අපිට මතකයි පහුගිය ජනාධිපතිවරණ කිට්ටු අර කිඹුල් කතාව මෙමුළු රටේම ප්‍රසිද්ධ කතාවක්. ඉතින් ඒ කතා කියනවා වෙනුවට බොරු ගොතනවා වෙනුවට තමන්ගේ කාල සීමාව තුළ සිදුවෙච්ච ඒවා අපි එකින් එක ඉදිරිපත් කරාම එතුමා ඒවට මං හිතන්නේ කරුණු කාරණා සහිත උත්තර දෙන්න ඕන. දැන් උදාහරණයක් කියනවා නම් ඊයේ පාර්ලිමේන්තුවේදී මම කිව්වා බුලත්සිංහල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් මිලදී අරගෙන තියෙනවා. එතුමාගේ සමීපම හිතවතේ ඒ ඔහු අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ පවා සේවය කරලා තිනවා. ඔවුන්ට අයත් ගොඩනැගිල්ලක් බුලත්සිංහල ප්‍රදේශයේ රුපියල් මිලියන 90ක් පමණ ඉඩම් කරලා අරගෙන තවත් මිලියන 40ක් විතර දීලා ඒක රිපයර් කරලා ඒක අදටත් අත ඇරලා දාලා තිනවා. හැබැයි ගත්ත හේතුව මොකක්ද කියලා වුවම එතුමා කිව්වා ඒක ගත්තේ පුහුණු කිරීමේ ආයතනයක් සඳහා කියලා පුහුණු කරපු කිසිම කෙනෙක් නැහැ. හැබැයි ඒකට උත්තරේ එන්නේ උඹට රේන්ජ් රෝවර් එකක් තියෙනවා උඹට අනුරාධපුරේ හෝටලයක් තියෙනවා කෝට්ටේ මිලියන 200ක ගයක් තියෙනවා කියලා නෙමෙයි. දැන් මම කරුණු කාරණා ඉදිරිපත් කරනවා සාක්ෂි සාධක සහිතව. එහෙනම් එතුමල්ලගෙත් මං හිතන්නේ යුතුයකම තමයි මගේ ඔය තියෙනවා කියනවා කෝට්ටේ මිලියන 200ක ගෙදර කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ රූපත් එක්ක දාත හැකි. ඔය රේන්ජ් රෝවර් එක මෙන්න වාහනේ නම්බරේ මෙන්න ගත්ත දවසේ කියලා කරුණු කාරණා සහිතව දාත. අනුරාධපුරේ හෝටලේ මෙහෙමයි කියලා දාත. එහෙම කරන්නේ නැතුව නිකන්
පාර්ලිමේන්තු වරප්‍රසාදයක් තියෙනවනේ ඒක අධිකරණයේදී අභියෝගයට ලක් වෙන්නේ නැහැ. ඒක නිසා ඕනම දෙයක් කියලා දාන්න පුළුවන් චෝදනාවක් කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා එතුමල්ලගේ කාලේ සිදුවෙච්ච මේ දූෂණ වංචා අවභාවිතයන් පිළිබඳ කරුණෙලි දරව කරාට පස්සේ කියපු මිනිහට ගහනවා. කියපු මිනිහට ගහල වැඩක් නැහැ. කියපු කාරණා පිළිබඳව තමයි කතා කරන්න ඕන. ඉතින් මං හිතන්නේ ඕක තමයි සභාපතිතුමනි මට කියන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. එතුමා අර මිල ගණන් අඩු කරා කිව්වනේ ඖෂධව. ඇත්තටම එතුමා ඒ ගත්ත පියවර අපි අගය කරනවා. මිල ගණන් අඩු කිරීම සඳහා එතුමා ප්‍රතිපත්තිමය වශයෙන් ගත්ත කාරණේ හොඳයි. නමුත් භාවිතාවේදී ඒක සිදුවෙච්ච ආකාරය පිළිබඳ අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. හේතුව තමයි විශේෂයෙන්ම ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිහිපයක් පමණක් මේ රටේ ඉතුරු කරලා ඉන්දියානු සහ බංග්ලාදේශ සමාගම් කිහිපයකට පමණක් අවස්ථාව සලසලා අනිත් ආයතන ටික මෙතනින් එළියට ගියා. ගොඩක් ඒවා. ඒ වගේම තමයි අප පැමිණෙනකොට ඖෂධ 100ක් ආවොත් රාජ්‍යට මිලදී ගැනීමේ ඖෂධ 100ක් ආවොත් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ක්වොලිටි ෆේල්. ඒ කියන්නේ තත්ත්වයෙන් ප්‍රමිතියෙන් ෆේල් වෙන ඖෂධ තමයි ඒ ප්‍රමිතියට නිසි ප්‍රමිතියට නැහැ කියලා අපි හොයාගත්තා. හැබැයි මේක එතුමල්ලගේ කාලේ චෙක් කරේ නැහැ කවදාවත්. ලැබ් එකකට දාලා ක්‍රමානුකූලව චෙක් කරේ නැහැ. අපි මේක චෙක් කරන්න ගත්තට පස්සේ දැකපු දේ තමයි මං සරලව කියනවනම් අපි හිතමුකෝ මිලිග්‍රෑම් 500ක ප්‍රබලතාව තියෙන ඕන ඖෂධ පෙත්ත ගත්තොත් මේකේ තියෙන්නේ ඊට වැඩිය සැර අඩුයි. එතකොට ඒක චෙක් කරලා නැහැ. එතකොට ඉන්දියාවේ පෙත්ත පෙනුමට තිබුණට වැඩක් නැහැ. ඒ පෙත්ත තියෙන ගුණාත්මක භාවයේ තිබුණේ නැහැ. ඉතින් මේක පරීක්ෂා කරාට පස්සේ ක්‍රමානුකූලව රට තියෙන ඖෂධවල ප්‍රමිතිය ඉහළ යන්න ගත්තා. ඒ කියන්නේ 130ට තිබුණු අවප්‍රමිතිය මේ වෙනකොට 102ට 3කට මට්ටමට පත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒක කරේ අපි අමුතු විද්‍යාවක් කරලා නෙමෙයි. එන ඖෂධ අපි ක්‍රමානුකූලව එනේන ඒවා ඔක්කොම පරීක්ෂා කරන්න ගත්ත විද්‍යාගාරයන් වලට දාලා මේක ඇත්තටම මේ ඖෂධයේ මේ ප්‍රමිතිය තියෙනවද කියලා. ඉතින් මේක තමයි එතුමා මිල අඩු කරයි කියන එකේ තේරුම. මිල අඩු කරාට ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. එතකොට ඊට පස්සේ එතුමා තව චෝදනාවක් කරා. එයා එතුමා මිල අඩු කරාය මම ඇවිල්ලා ඒක මිල වැඩි කරා කියලා. මේක මෙහෙමයි සබබතුමා. එතුමා හැම ඖෂධ තෝරාගත්ත ඖෂධ 60කට පමණ උපරිම සිල්ලර මිලක් නියම කරා. එතකොට ඒක ආනයනය කරන ඖෂධ. එතුමගේ කාලෙදිම ඩොලරේ ඉහළ යාමත් එක්ක එම ඖෂධවල මිල දෙපාරක් කියලා නංගල තියෙනවා. يعني රුපියල් 5ට තිබුණ එක රුපියල් 5යි 50 6 ආකාරයට වැඩි වෙන විදිහට දෙපාරක් එතුමා මිල වැඩි කරා. එතකොට අවසාන වතාවට මිල වැඩි කරනකොට ඩොලරේ රුපියල් 176ට තීද්දි තමයි මේ උපරිම සිල්ලර මිල නියම කරලා තිබුණේ. එතකොට දැන් ඔබතුමා දන්නවා ඩොලරේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව මේ ආනයනකරුවන් සියලු දෙනා ඇවිල්ලා පෙන්නලා දුන්නා. දැන් මේ 176 ගානට ගෙනලා ඖෂධ අපිට දෙන්න බෑ. ඒක නිසා දැන් ඩොලරයට සමානුපාතික විදිහට මේ උපරිම සිල්ලර මිල නැවත සංශෝධනය කරන්න ඕන කියලා. ගිය අවුරුද්දේ මාර්තු වල ජාතික ඖෂධ නියාමන අධිකාරී කමිටුව මගින් අපිට අනුමත කරා ඒ සඳහා 109ක මිල වැඩිවීමක් දෙන්න ඕන කියලා. හැබැයි අපි ඒක මාස 6ක් අරගෙන ආවා මේ අගෝස්තු මාසෙ වෙනකන් ජනාධිපතිතුමාකෝ මේක කරන්න එපා මිනිසුන්ට අමාරුයි බර. ඒක නිසා අපි කොහොම හරි මේ සමාගම් කැමති කරගෙන අගෝස්තු වෙනකන් ආවා. හැබැයි අගෝස්තු මාසෙදී මේ සමාගම් කිව්වා තවදුරටත් අපිට මේක ගෙනියන්න බෑ ඖෂධ රටට ගෙන්නන එකත් අපිට නවත්තන්න වෙනවා අපිට 121ක වැඩිවීමක් ඕන කියලා. නමුත් අන්තිමට අපි මේක කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරා. අවසානයේදී 109ක ඩොලරේ මිලට සමානුපාතිකව මිල ඉහළ යෑමකට තමයි අවසර දුන්නේ. ඉතින් ඉදිරියේදී ඩොලරේ තව ඉහළ ගියොත් එහෙම ඉදිරියේදී නැවත ඒ ඩොලරට සමානුපාතික විදියට උපරිම සිල්ලර මිල වැඩි කරන්න වෙයි. අඩු වුණොත් එහෙම ඒ හා සමානව අඩු කරතේ. ඉතින් එතුමා මේ අඩු කරපු එකක් අපු වැඩි කරා කියන එක ඒ නිවැරදි නෑ. ඒක හුදු දේශපාලන චෝදනාවක් විතරයි. මම මට කියන්න තියෙන්නේ මේ ඖෂධ පිළිබඳව මා ඉදිරිපත් කරේ 2019 වර්ෂයේදී සිදුවෙච්ච අවභාවිතයන් පිළිබඳව දත්ත සංඛ්‍යාලේඛන පමණයි. 2015 16 17 18 කියන ඒවට අදාළවත් ඉදිරියේදී මේවා හෙළිදරව් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තරව රේන්ජ් රෝවර් නෙමෙයි තව තව වෙන වෙන වාහන ගැන බුල්ඩෝසර් ගැන කියන්න ඉඩ තියෙනවා. ඔන්න සභාපතිතුමා ඔන්න TDK දෙන්නටම අවස්ථාව තියෙනවා. කෝට්ටෙන් ගයක් සහ රේන්ජ් රෝවර් රථයක් දිනා ගැනීම සඳහා මම අවස්ථාව දීලා තියෙනවා. මගේ තියෙන එකක් හොයලා කිව්වොත් මම ඒවලම හොයලා කියපු කෙනාට මේක දෙනවා කියලා. හොඳයි චන්න ජයසුමන මහාචාර්යතුමනි මැමතුමනි ඉතින් අපි කතා කරා ඔන්න කාරණේ දෙපැත්තම අපි හරි විදිහට ඉදිරිපත් කරා කියලා මම කල්පනා කරනවා. බොහොම ස්තුතියි ජාතික ගුවන් විදුලියට ඔබතුමා උගේ පාන්දරම කතා කළාට.